समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं राजस सुनान्तु संगमुक्तं धम्मं श्रवणकालो अयं भदन्ता धम्मं श्रवणकालो धम्मसुसन कालो आलं भदन्त नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से गिरिराज समं रासिं संगीति जीवरां एकस्स कठिन दानस्स कलां नागति सोलसिंति तेरासने වැඩ සිටින कोटावा बौद्ध विहारस्थाने विहाराधिपतीश्वर एवगेम कोटावा नगरे ऐतिहासिक बौद्ध विहारस्थानයක් ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කරමින් ඒ සඳහා බෞද්ධ ජනතාවට මෙලොව අභිවෘද්ධියත් පරලොව අභිවෘද්ධියත් සාක්ෂාත් කරගෙන සසර දුකෙන් එතර වීමට මඟ පාදන පුණ්‍ය භූමියක් ඉදිකිරීමේ ගෞරවයට පාත්‍ර වුණු අවසරයි ආචාර්ය වලස්මුල්ලේ සිරිසුමනාභිදාන අතිගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි මේ මොහොතේ සජීවීව ධර්මදේශනාවකට නිවෙස්වල සිට සම්බන්ධ වෙන වාසනාවන්ත පින්වතුනි මෙම වසරේ සිදුවන හැම අයහපතකම යහපත් භාවයක් මතු කරගත් අවස්ථාවක් තමයි මේ ධර්ම දේශනා පින්කම් මාලාව. ඒ තමයි මුළු ලෝකයක්ම වසංගත තත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක නවීන තාක්ෂණයට පින් සිදුවන්නට ඔබත් මමත් අද බණ දේශනා කරන්න බණ අහන්නත් පුළුවන් විදිහේ කටයුත්තකට Zoom නාලිකාව ඔස්සේ අපි සම්බන්ධ වෙනවා. ඒ අනුව පළවෙනි ධර්ම දේශනාව වස් විසීමට භික්ෂුන් වහන්සේට ආරාධනා කරන්න ඕනෑමද කියන කාරණාව යටතේ ගියවර ධර්ම දේශනාව පැවැත්වුවා. අද පින්වතුනේ ඔබ බණ අහන්නේ ඊට සම්බන්ධ මාතෘකාවක් ගිහි පැවිදි අපි දෙගොල්ලටම මෙම මේ කටින චීවරයක පූජාවක තිබෙන වැදගත්කම ආනිසංස පක්ෂය පැහැදිලි කර ගැනීමටයි අපි අද සූදානම් වෙන්නේ. එතෙක් පාර්ශවයකින් අද කටින පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරන පින්වතුන් සම්බන්ධ වෙන වගේම එම අවශේෂ ඒ පින්කමේ කොටස්කරුවන් බවට පත් වෙලා ඉන්න අනිත් සියලු දෙනාම අද මේ ආනිසංස ධර්ම දේශනාව ඇහුවම ඔබට වැටහිවි අපි කොච්චරනම් වැදගත් පින්කමකටද මේ කාලවල සම්බන්ධ වී සිටින්නේ කියන වගේ. ඉන් අනතුරුව පින්නතුන්ට කාලය තිබෙනවා ධර්ම දේශනාවේ මාතෘකාව යටතේ ප්‍රශ්න ඇසීමට කාලෙකුත් පින්නතුණු උදා වෙනවා. ඉතින් පින්නතුනේ අද ධර්ම දේශනාවේදී මම භික්ෂුන් වහන්සේ වස්විසීමේ ශික්ෂාපදේ පැනවූ ඉතිහාසය පිළිබඳ තොරතුරු කියන්නේ නැතුව ඒ කාලයේ තුල උපරිම ආනිසංස පක්ෂය ගැන කියන්නට උත්සාහ වන්නේ. ඊට පෙර ධර්ම දේශනාව ඔබට ඒ සඳහා නුදුරු කාලෙදී නැවත අසන්න ලැබේවි. කුමන හෝ මම හිතනවා තාක්ෂණික උපකරණ ඔස්සේ අහන්න ලැබී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ පින්කමේ ඔබ වස් ආරාධනාව සඳහා සූදානම් වෙලා දැන් වස් විසීම භික්ෂුන් වහන්සේලාගේ කාර්යය. එහෙම තිබෙද්දී ඇයි අපි වස් ආරාධනා කළේ කියන දේ අපි දන්නවා. ඒ තමයි අපිට පින් සිද්ධ කරගන්නයි අපි මේකට සම්බන්ධ. භික්ෂුන් වහන්සේලාගේ විනය ශික්ෂාපදයට අපි සම්බන්ධ වුණේ අපට පින් කරගන්න. එහෙමනම් කවුරු හරි ඇහුවොත් ඇයි පින්වතුනේ ඔබ වැසි සලුවක් පූජා කළේ? ගොඩක් කලාතුරකින් තමයි මේ වැසි සලුව පිළිබඳව ඔබට අහන්න ලැබෙන්නේ. සිවුර ගැනයි වැඩිපුරම අහන්නේ. නමුත් අද අපේ පින්කමේ ආරම්භයේ ඔබ සලුවක් පූජා කළා. ඒකට අපි සලුවක් කිව්වා. සාටකයක් කියනවා. වස්ත්‍රයක් කියනවා. නමුත් සිවුරක් කියලා කිව්වේ නැහැ. මේ සඳහා මූලික වන කරුණු ධර්ම කාරණා කීපයක් මම පින්නතුන්ට මතක් කරලා දෙන්න ඕන. වැසි කාලයේ වැස්සි ශික්ෂාපදයේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළට පස්සේ භික්ෂුන් වහන්සේලා විවිධ ප්‍රාන්තවල ප්‍රදේශවල චාරිකාවේ යෙදුනේ නැති වුණාට උන්වහන්සේලාට සිද්ධ වෙනවා පිඬුසිඟා යන්නට. ඒ පිඬුසිඟා වඩින කොටත් තුනේ මේ වැසි කාලේ ඔබට තේරෙනවා කොච්චර අපහසුතාවලට උන්වහන්සේට මුණ පාන්න නැද්ද? සිවුරු දෙමිලා තෙත බරිතව ගමන් බිමන් කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් බවට පත් වෙලා තිබුණා. ඒ අවස්ථාවේ මේක දුටුව නිවන් වස්සික සාටකන් ධාතුන් බුදුරජාණන් වහන්සේ මම ජීවිතාන්තයේ දක්වා මම ජීවත් වන තුරුම සංඝයා වහන්සේට වැසි සලු පූජා කරන්නට කැමැති. ඒ නිසා ඊට අවසර දෙන්න කියලා විසාකා උපාසිකා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා මේ වැසි කාලේ. අන්න ඒ කාරණාවට බුදුරජාණන් වහන්සේ අවසර ලබා දෙමින් අනුජානාමි භික්කවේ වස්සික සාතිකම් යනුවෙන් දේශනා කරමින් මේ වැසි සලුවක් භික්ෂුන් වහන්සේට පරිහරණයට දේශනා කර තිබෙනවා. හැබැයි පින්වතුනේ මේ වැසි සලුව භික්ෂුන් වහන්සේට අනුදැන වදාළට එය ඔබටම දෙන්න කියලා නෑ. මේකත් භික්ෂුන් වහන්සේටම හොයා ගන්නත් පුළුවන්. විනයට අනුව, විනය දේශනාවන්ට අනුව. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේට මේ සොයා ගන්න අපහසු නම් දායකයෙකුට කියලා හෝ සකස් කර ගන්නට අවසර තිබෙනවා. අද වගේ නෙවෙයි පින්වතුනේ ඔබට මේ කාරණාව දැනෙනවා අඩු ඇති. එදා වස්ත්‍රයක් සකස් කිරීමත් සොයා ගැනීමත් ඊටාම දුෂ්කර කාල පරිච්ඡේදයක්. අන්න මේ කාරණා පිළිතරි කරගෙන දායකයෝ කල්පනා කළා, උපාසක උපාසිකාවන් කල්පනා කළා, අපි වස් ආරාධනා කරන අපේ හාමුදුරන් වහන්සේලාට අපි එහෙමනම් සලුවක් අපි සකස් කරමු කියලා. මේ වැසි සලුවක් පින්නතුනේ මේක චීවරයක්. ඇත්තටම දැන් අනිත් සිවුරු, සංගල සිවුර, දෙපට සිවුර, අන්දර සිවුරු ආදී මසා නිම කර ගැනීමට උස දිග පරල ප්‍රමාණ සඳහන් වුණත් මේ වැසි සලුවේ දක්වලා තිබෙනවා. නමුත් මොන ආකාරයකට සකස් කරගත යුතුද යන බව නම් කරුණු සඳහන් වෙනවා අඩුයි. කෙසේවත් හිතා බලන්න මේ වැසි සලුව පූජා කරන්නේ හිසේ සිට මුළු සිවුරම පොරවගත්තම පාදාන්තයේ දක්වා වැසී යන පරිද්දෙන් සකස් කරන සලුව තමයි වැසි සලුවක් කියලා කියන්නේ. ඒතර ඔබ දන්නවා වර්ෂාවෙන් ආරක්ෂා වෙන්නට, වැස්සෙන් නොතනී ඉන්නට උන්වහන්සේට උපකාර වෙන සලුව චීවරය තමයි මේ වැස්ස සලුවක් කියලා සඳහන් කළේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනේ මේ වැස්ස සලුව සපය ගන්න ඕන ග්‍රීෂ්ම කාලයේ, ගිම්හාන කාලයේ ගෙවි යනකොට සකස් කර ගන්න ඕන. හැබැයි ඒ ලැබුණත් ඒ පොරවන්න නීතියෙන් අවසර තියෙන්නේ මේ වස් සිව් මාසේ වස් කාල සීමාවේ පමණයි. වස් සිව් මාසේ වස් වසන මේ මාස හතරේ පමණයි අපිට මේක ලබාගෙන පොරවන්නට අවසර තිබෙන්නේ. ඉතින් සීත කාලවල සමාන මේ වස්ත්‍රය කුමන හෝ සලුවකින් සකස් කළ පූජා කළ හැකිය තිබෙන නිසාද දක්වාය සලුවක් වශයෙන් නම් කරලා තිබෙනවා. ඉතින් පින්වත්නි පහු කාලීනව භික්ෂුන් වහන්සේලා මෙබඳු සලුවකින් දරාගෙන කටයුතු කිරීම එච්චර කැමැති වුණා. බුද්ධ වචනයට ගරු කරමින් අද දක්වාම උන්වහන්සේලා වැසි සලුව මේ වස් කාලයේ තුල තමන්ගේ කාමරේ, තමන් වැඩ සිටින කුටිය තුල මේ වැසි සලුව තියා ගන්නවා භික්ෂුන් වහන්සේ. අන්න ඒක තමයි මේ වැසි සලුවත් සමග කාරණාව අපේ පින්කම් වලට අපි ඇඳගෙන තිබෙන්නේ. ඉතින් පින්නතුන් මම අවශේෂ කාරණා වලට ආයෙත් නැහැ. මේ වස්ත්‍ර හිඟ කාලවල දැන් අද වගේ වස්ත්‍ර සුලභ කාලෙ නෙවෙයි තිබුණේ. ඉතින් පින්නතුන්ට පුළුවන් ඒ සුදුසු වස්ත්‍රයක් ඒ වෙනුවෙන් පූජා කිරීම අද දක්වාත්ම පැවතගෙන යනවා. ඉතින් ඊළඟට පින්නතුනේ ওই කාරණාව පින්නතුන්ට අද පැහැදිලි වැසි සලුව කතන්දරේ. ඊට අමතරව මේ කටින චීවර පූජා පින්කමක කටිනේක තියෙන ආනිසංසය ගැන කතා කරනකොට පින්වත්තුන්ට දැනෙන්න මේ කටිනය කියන්නේ මොකක්ද කියන්නේ. ඇයි මේ කටින කියන වචනේ? ඒ අර්ථයම වෙන්නේ තද ගතියෙන් යුක්ත කියන එක. බොහොම ප්‍රබල කියන අදහසක් ඇතිවයි මේ කටිනය කියන අදහස එන්නේ. මේ තද ගැඹුරු කියන අර්ථය තියෙන්නේ. එහෙමනම් වස්ත්‍රයකද මේක? නැහැ. එහෙමනම් හිතේ තිබෙන තද සහ බලවන්තකම තමයි මේ කටින කියලා අදහසින් සඳහන් කෙරේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට සමන් යොමු කරගෙන කටයුතු කරන දායකාවෝ මේ හිත සකස් කරගන්නට, හිත පුරුදු පුහුණු කරගන්නට ශාසනය කරන මහා පින්කම් 8ක් තිබෙනවා. මම දැන් කටින චීවරය ගැන කියන්නේ ඉස්සෙල්ලා ටික ටික ඔබට මේ කරුණ කියන්නේ. ඒතර මේ කටින පින්කම මේ පින්කම් මටින් අංක 1 හැටියට සැලකනවා. කටින චීවර පූජා පින්කම්. අනිකුත් පින්කම් මට පිනුතුන් දන්නවා දෙවෙනි එක අටපිරිකර පූජාව ආවාස පූජාව තුන ඒ වගේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දන් දීම ඊළඟට දහම් පොත් ලිවීම ඒ වගේම බෝධි පූජා පූජා ගාථා වන්දනා පොත් ආදී සකස් කිරීමත් මේ ගණයට අයිති වෙනවා. ඒතර බුද්ධ චිත්වතු පූජා කිරීම ඉස්සර විහාරස්ථාන වලට මේවා සකස් කර පූජා කළා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා ඉදි කිරීම ඒ වගේම වැසිකිලි සකස් කොට පූජා කිරීම කියන මේ පින්කම් අට මහා ආනිසංස ලැබෙන පින්කම් අට. මම ඒකේ ආනිසංස ගැන කියන්න යන්නේ නැහැ. ඔබ කවුරු හෝ කෙනෙක් විමසුවොත් ඇයි ඇයි මේ ආදී පින්කම් එදා කලේ අද කරන එකේ තේරුම කුමක්ද කියලා ඔබට පසුව අසුව දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ප්‍රධාන පින්කම කඨින චීවර පූජා පින්කම පින්නතුනේ භික්ෂුන් වහන්සේලා වස්වසන කොට ඇසළ මාසී නැත්නම් ජූලි මාසී උන්වහන්සේලා වස්විසීම අවසන් කරන ඔක්තෝබර් මාසයේ වප් මාසයේ පොහොය දවසට ඒ වප් පොහොයට වස්විසීම කටයුතු අවසන් කළත් උන්වහන්සේලා තවත් මාසයක් මේ විහාරස්ථානෙම වැඩ ඉන්නවා. ඒ තමයි මේ මාසය තුල කවර හෝ දවසක දායකාදීන්ට පුළුවන් චීවරයක් පූජා කරන්න. ඒ අනුව ඔක්තෝබර් මාසේ පොහොයදා ඉඳලා ඉල් මාසයේ නොහොත් නොවැම්බර් මාසයේ පොහොය දක්වා කාල සීමාව තුළ පෙරවස් වැසූ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ චීවරය පූජාව ලබන්න පුළුවන්. මොකද පසුවස් සමාදන් වන භික්ෂුන් වහන්සේ ඊළඟ පොයට වස් සමාදන් වුණාම උන්වහන්සේට සිවුරක් පූජා කරන කාලයක් ලැබෙන්නේ නැහැ. මොකද අවසාන පොයෙන් තමයි වස් ශික්ෂාපදේ අවසන් කරන්නේ. එහෙමනම් මේ බොහෝ දෙනෙක් පින්කම කරන්නට උනන්දුවෙන් කටයුතු කළා. කඨින පින්කම කරන්නට උනන්දුවෙන් කටයුතු කළා. මේක සමහරලාට මේ තුන් මාසෙ තුලම දායකයා මේ පින්කම දුබල කරගන්නත් පුළුවන්. එහෙම දුබල කරගන්න නැතුව බල සහිතව ශක්තිමත් කිරීම තමයි ඔබ අවසානයේ කරන පින්කමට කඨිනය කියලා අපි හඳුන්වන්නේ. නිසා මේ තුන් මාසය හරිම වැදගත්. මේ කාල සීමාවේ මනස ශක්තිමත් කරගන්න. නිවැරදිව මනස සකස් කරගන්න මූලික අඩිතාලම සැකසෙන මාස තුනක් තමයි මේ අපි කටයුතු කරන මාස තුන. ඉතින් පින්වතුනි මේ කඨින සිවුර ගැන කියන්නේ ඉස්සෙල්ලා සිවුර ගැන කියන්නේ. අතන සිවුර කඨින සිවුර විශේෂයි. අනිත් සිවුරු තව භික්ෂුන් වහන්සේලව පූජා කරනවා. සිවුරක් කියලා කියන්නේම පින්වතුනේ සුදුසු වස්ත්‍රයකින් නිවැරදිව දිග පරල අනුව ඒක සකස් කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ සකස් කරගත්තු දේ වස්ත්‍රයට අපි චීවරයක් කියලා සකස් කරන්නේ නම් කරනවා. ඒ වගේම ඒක පිළිල කරන ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් සියලු වස්ත්‍ර අපි සිවුරක් ඇට සලකන්නේ නැති බව ඔබත් දන්නවා. මේක හඳුන්වනවා පවු නසන ඇඳුම කියලා මේ සිවුර. බලන්න ඕනම දඩබ්බර නපුරු ගති තිබෙන කෙනෙක් වුණත් මෛත්‍රී සහගත කෙනෙක් බවට පත් කරගන්නට මේ සිවුරක් සමත් වෙනවා. ඒකයි මේක පවු නසන ඇඳුමක් කියලා හඳුන්වන්නේ. ඒ විතරක් නෙමෙයි සිවුරක් දරාගත්තු පුද්ගලයෙක් ඒ සිවුර නිසාම තමන්ට පුළුවන්කම ලැබෙනවා අරහත් තත්ත්වයේ දක්වා වූ එහෙම නැත්නම් ලෞතර බුද්ධ රාජ්‍යයකට පැමිණෙන තරම් කටයුතු සකස් කර ගැනීමට ඔබ පූජා කරන මේ චීවරය වැදගත් වෙනවා. දැන් සිවුරක් පූජා කරලා පොරවගත්තු භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ඇඳුම බැලුවම ඒක මේ විවිධාකාරයේ හැඩතල කැටයන් ඔබ්බවල සකස් කරපු එකක් නෙවෙයි. දැන් ඔබගේ ඇඳුම් ගත්තම ඒක විවිධ අලංකාර වලින් නැත්නම් විවිධ සැරසිලි වලින් වර්ණ වලින් හැඩගැන්වෙනවා. භික්ෂුන් වහන්සේගේ සිවුර කසට පාටි, ඒ කියන්නේ කහ පාටට උරු, දුඹුරු අර නුග ගෙඩියක නුග ඵලයකට තමයි සමාන කරලා තිබෙන්නේ. නුග ඵලයක් කහ ගැන්වෙලා නුඹුරු වර්ණ දක්වා හැඩ ගැන්වෙන වර්ණ කීපයක් බවට පත් වෙනවා. ඒ කහ පාට ක්‍රමක්‍රමයෙන් රත් පැහැ ගැන්විලා නුඹුරු පහ ගැන්විලා ඒ වගේ වර්ණ ගැන්වෙනවා. මෙන්න මේ කියන පාට තමයි සිවුරක පාට වශයෙන් එදා ඉඳලා අපි යොදා ගන්න. ඒ නිසා මේ charm ඇඳුම සරල ඇඳුම තමයි අපි සිවුරක් හැටියට පරිහරණය කරන්නේ. ඉතින් මේ පුද්ගලයා යම්කිසි පුද්ගලයෙක් මේ සිවුර පොරව ගත්තම ඔහු සතුව මාන්නයක් තිබෙන්න බෑ. හැබැයි මේ මාත්‍රිකාව ඊළඟ ධර්මදේශනාවට දේශනා කරන මාත්‍රිකාව. ඉතින් ඒ අවස්ථාවේ මම භික්ෂුව සතු මානය ගැන අපි පස්සේ ධර්මදේශනාවකදී දේශනා කරමු. ගිහි අපගේ මානය පිළිබඳව. නමුත් මේ සිවුර ගත දරාගෙන කෙලෙස් නසන්නට වෙරවීරේ කරන වනම් ඒක තමයි මේ සිවුරක් පූජා කරලා ඔබ කරන සිවුරු පූජාව දරා ගන්න පුද්ගලයාගේ පරම වගකීම සහ යුතුයකම වන්නේ කෙලෙස් නසා සසරෙන් එතර වීම. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් මේ සිවුරක් පොරවගත්තම ඔහු තුල තිබෙන පාපකාරී සිතුවිලි යටපත් වෙලා කුසල් සිතුවිලි ඉස්මතු වෙනවා. සංගවිලා තිබෙන ಗುಣ උඩට එනවා, මතු කෙරෙනවා. ඉතින් ඒ වගේ මේ සිවුර බොහොම බල සම්පන්න එකක්. ඔබ දන්නවා ප්‍රසිද්ධම කතා පුවතක් අඟුලිමාල කතා පුවත. මම ඒක ගැන විස්තර කියන්න ඕනේ. ඔහු ගුරු පූජාවක් උපහාරයක් කරන්න ඕන නිසා මිනිසුන් දහසක් පමණ මරාගෙන දහස් ගණනක් මරලා ඇඟිලි එකතු කරනවා. ඒ ඇඟිලි එකතු කරගෙන යන ගමනේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමෙන් ඔහු රහත් භාවයේ දක්වා කටයුතු කරන්නට අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වන්නට දක්වා පින් සකස් කෙරුණේ පින්වතුනි මේ චීවරයත් එක්ක. බලන්න එහෙමනම් මේ වෙලාවේ ඊටම හොඳ දෙයක් තමයි සංගවිත ගුණ මතු කරන අවස්ථාවක් තමයි. උන්වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් කියනවා පින්වතුනි මම පිඬුසිඟාගෙන එනකොට අම්මා කෙනෙක් දරුවෙකු ප්‍රසූත කර ගන්නට බැරුව මහ වේදනාවකින් පසු වෙනවා කියලා. අදත් ඔබ සවැත් නුවරට ගියාම ජේතවනාරාමයේ ඉදිරිපිට පාරේ පස්සෙක ඔබට දකින්න ලැබෙනවා. ඒ සමීපතම තැනක දකින්න ලැබෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේගේ සෑය. ඒ පිරිත් දේශනා කළ තැන. ඉතින් දවර බුදුරජාණන් වහන්සේ ශ්‍රේණියම දේශනා කරනවා අඟුලිමාල ඔබ මේ මෑණියන්ට පිහිට වෙන්න සත්‍යක්‍රියාවක් කරන්න. මං කොහොමද සත්‍යක්‍රියාවක් කරන්නේ? මං විශාල පාපයක් කරලා තියෙනවා. එහෙව් කෙනෙකුට පුළුවන්ද සත්‍යක්‍රියාවක් කරන්න? නැහැ. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න ඕනේ. ඔබ පෙර ආත්ම නැත්නම් ඔබ ආර්ය තත්වයට, රහත් තත්වයට පත් වෙන්නට පෙර කළ පාපය ගැන සිතා නෙවෙයි. ඔබ දැන් ආර්ය ජාතිය උපන් කෙනෙක්. අන්න ඒ ගැන සිහිපත් කරලා ඒ ආර්ය ජාතිය උපන් සත්‍ය සීලාදී ගුණ සිහිපත් කරලා අර මව සුවපත් කරන්න. අර කිව්වා වගේම රාතුන් වහන්සේ එතන ස්ථානට දේශනා කළ සූත්‍රය තමයි අදත් අපි අඟුලිමාල සූත්‍රය වශයෙන් භාවිත කරන්නේ දේශනා කරන්නේ. ඉතින් බලන්න පින්වතුනි පව් නසන ඇඳුම සංගවිත් ඇති ගුණ ඉස්මතු කරන ඇඳුම තමයි අපි මේ සිවුරක් කියලා පූජා කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඊටාම මේ චීවරයේ හඳින පොරවන භික්ෂුන් වහන්සේ ටිකෙන් ටික තමන්ගේ ගුණ වැඩි කර ගන්න ඕන. ඒ වගේම මේ සිවුරට තව නමක් තිබෙනවා අරහත් ගජ කියලා. ඒ කියන්නේ අරහත් ගජය කියලා හඳුන්වන්නේ රහත් භාවයේ දක්වා වූ ගමන් මඟට පාර සකස් කරන दे तमाई सिउर ए निसा ඔබ සිවුරක් පූජා කරනකොට ඔබ හිතා ගන්න පුළුවන් ඔබට මම මොන අදහසකින් මේ සිවුර පූජා කළ යුතුද කියන දේ. එක්තරක ධර්මදේශ බණ පොතේ සඳහන් වෙනවා පන්තේ දිස්වාන කාසාවන් චඩ්ඩිතම් මිල්හ මක්ඛිතා මඩ ගොහරුවේ එහෙම නැත්නම් ඊටාම ජරා ගොඩක තැවරිලා තිබෙන සිවුරක් තිබුණත් අරගෙන වැඳලා සෝදලා වැඳලා පුදන්න තරම් ඒ සිවුර සුදුසුයි අන් කිසිවක් නිසා නෙවෙයි. මෙන්න මේ චීවරය සංසාර දුක් නසන චීවරයක් වන නිසා පින්නතුනි භික්ෂුන් වහන්සේලාට මේ චීවර දරා ගැනීම නිසා බොහෝ දේවල් ලැබෙනවා. එයින් ප්‍රධාන දෙයක් තමයි භික්ෂුන් වහන්සේගේ කෙනෙකුගේ බාහිර ආරක්ෂාව මැසි මසුරු උවදුරු වලින් උන්වහන්සේට ගැලවෙන්න පුළුවන්. සීතස්ස පටිඝාතාය උන්නාස්ස පටිඝාතාය උන්වහන්සේලා සිවුරු පොරවනකොට හිතන්න ඕන මේක මගේ බාහිර අලංකාරයේ හැඩය සඳහා මම වර්ණ තෝර තෝරා සිවුරු පොරවනව නෙවෙයි, හැඩ බල බල සිවුරු පොරවනවා නෙවෙයි, සීතල උෂ්ණ ඒ වගේම මැසි මදුරු ආදීන්ගෙන් වැළකීලා විලිවසාගෙන උන්වහන්සේලා ශාසනික බ්‍රහ්මචර්යාවේ යෙදීම සඳහා තිබෙන වස්ත්‍රයක් හැටියටයි මේ සිවුර මා දරන්නේ කියලා හැඟීමෙන් උන්වහන්සේලා සිවුර. ඒ උනාට පින්වතුනේ ඔබ දන්නවා මේ චීවරය දරාගත් භික්ෂුන් වහන්සේට මොනතරම් ගරු බුහුමන් ප්‍රත්‍යලාභ වලින් කිසිදු අඩුවක් නැහැ. මේ සියල්ල ලැබෙන්නේ උන්වහන්සේලා සීලාදී ගුණ පුරනවා කියන අදහස දායකයාගේ හිතේ තිබෙනවා. ඒ වගේ උන්වහන්සේලා ඒ විදියට කටයුතු කළොත් උන්වහන්සේලාට ඒ ප්‍රත්‍යපහසුකම් වලින් අඩුවක් නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ සිවුරක් දරාගත්තම ඒ වගේ පහසුකම් ලැබෙනවා. නමුත් ඔබ අනිත් පැත්තට හිතන්න ඕන පින්නතුනේ අපි කොච්චරනම් අමාරුවෙන්ද වස්ත්‍රයක් සකස් කරගන්නේ මහගන්නේ. ඔබට මොනතරම් දුක්ඛම් කටළු බැඳීම් තිබෙනවද ගිහි ජීවිතය තුළ? ඒවා භික්ෂුන් වහන්සේට නැහැනේ. එතකොට භික්ෂුන් වහන්සේ කල්පනා කරලා බලන්න ඕන මේ ප්‍රත්‍යපහසුකම් මට ලැබුණේ මගේ සීලාදී ගුණ පෝෂණය කර ගැනීමට මිසක් අන් කිසිවක් සඳහා නොවන බව උන්වහන්සේලා වගකීමෙන් යුතුව කටයුතු කළොත් උන්වහන්සේලාටත් මේ සිවුර නිසා සසරෙන් එතර වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි භික්ෂුව කියන්නේ හරියට ආකාශයේ පියාසර කරන පක්ෂියෙක් වගේ පින්නතුනි. බොහොම නිදහස් ජීවිතයක්. බැඳීම් වලින් තොරයි. එසේවත් දායකය කෙරෙහි උන්වහන්සේලා දන් දෙන දායකය කෙරෙහි අනුග්‍රහය පිණිස දායකයගේ යහපත පිණිස උන්වහන්සේලා කටයුතු කරන්න ඕන. ඒ අනුව ලෝකාර්ථචර්යා ඥාතිචර්යා කරන දෙමව්පියන් ඥාතින් ආදී පිරිසුණත් ඊ අයට ධම් දේශනා කිරීම භික්ෂුන් වහන්සේ සතු යුතුකම. ඉතින් මෙන්න මේ වගේ කටයුතු වලින් සැපිරෙන ඒ වගේම නිදහස් බොහොම නිර්මල ජීවිතයක් තමයි පැවිදි ජීවිතයත්. ඒ පැවිදි ජීවිතය උපවත් කරන්නේ මේ සිවුර නිසා. ඉතින් පින්වතුනි නිවන් මඟට අවශ්‍ය කරන ගුණධර්ම පිරීමේ වාසනාව සතු වෙච්ච වස්ත්‍රයට අපි චීවරයේ හෙවස් සිවුර වශයෙන් සඳහන් කරනවා. ඉතින් පින්වතුනි මම ඒ කරුණු කීපය කෙටියෙන් මතක් කළයි ඔබට මේ සිවුර පිළිබඳව. දැන් අපි බලමු කටින චීවරයක් කියන්නේ මේ සාමාන්‍ය සිවුරකින් ලැබෙන ආනිසංස පක්ෂයට වඩා බෙහෙවින් වෙනස් කියලායි අපි අහලා තියෙන්නේ. ඒ කොහොමද වෙන්නේ? මම ගාථා ධර්මයක් දේශනා කළා. ගිරිරාජ සමං රාසින් සංගේ දේති චීවරං ඒකස්ස කටින දානස්ස කලං නාගති සෝලසින් මේ ගාථාවේ අර්ථය තමයි මහා මේරු පර්වතයේ දක්වා උසට ඔබ තනිපට දෙපට සිවුරු අnder සිවුරු පූජා කළත් ඊට සමාන උසට පූජා කළත් මේ කඨින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංස 16කට බෙදලා ඒ නැවතත් 16කට බෙදුවම ලැබෙනා වූ ඊටාම අල්ප ආනිසංසයට සමාන කරන්න බෑ. හරි පුදුම කතාවක්. කලන් ආග්ගති සෝලසි. බණ මාමේරු පර්වතයේ තරම් උසට අනිසිවුරු ආදී පූජා කරලා ඒ පූජා කරපු ලබන්නා වූ ආනිසංස 16කට බෙදලා ඒ 16 නැවතත් 16කට බෙදලා ලබන ඊටාම අංශු මාත්‍රයකට තරම්වත් සරිලන පිනක් ඔබ කරගත්ත වෙන්නේ නැහැ කඨින සිවුරක් තරම්. දැන් හිතලා බලන්න මෙච්චර වර්ණනා කරන්නේයි මේක. මේ තරම් ආනිසංස අපි බලමු කොහොමද මෙච්චර එන්නේ. අර මම सामान्य सिवरा पूजा किरीमट वडा में कठिन सिवरा पूजा किरीमें मिच्छर आनिसंस लැබෙන්න කාරණා ගොඩක් තියෙන පිනොතනේ මේකෙදිත් මට මතක් නොකරම බෑ මොකද මේ ධර්ම දේශනාවේදී භික්ෂුන් වහන්සේ කෙනෙකුටත් ආනිසංස පහක් ලැබ බලන්න ඒකවත් පොඩ්ඩක් කෙටියෙන් මතක් කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළ කට්ණයක් බාරගත් භික්ෂුන් වහන්සේට ආනිසංස පහක් ලැබෙනවා. පළවෙනි එක තමයි අනාමන්ත චාරෝ කියන. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් තමන් ඉන්න ආවාසයෙන් පිට වෙලා යනවා නම් පින්නතුනේ අදුම තරමින් ඒ ආවතේව කරන ඇබිත්තේකට හරි පන්සලේ කියලා යන්න ඕන. නැත්තම් උන්වහන්සේට ඒක අවතක් සිද්ධ වෙන අකුසලයක් සිද්ධ වෙන කාරණාවක්. ඉතින් නමුත් මේ කඨින සිවුර ගත්තු භික්ෂුන් වහන්සේට ඒ සිවුර බාර ගන්න අපිල් මාසෙ නොවැම්බර් මාසෙ කියමු. එතෙන් සිට මාස 5ක් යනකම් කිසිදු අවසරයක් නැතුව පන්සලෙන් බැහැර යනවා. දෙවෙනි ආනිසංස තමයි අසමාදාන චාර. ඒ කියලා සඳහන් අසමාදාන චාරෝ කියලා කිව්වේ सामान्य भिक्षुन वहांसे කෙනෙක් උදෑසනම තනිපට සිවුර දෙපට සිවුරු අnder සිවුරු ආදී හිරු පායන කොටම මේ සියල්ල උන්වහන්සේ ළඟ තියාගන්න බවට උන්වහන්සේ අදිෂ්ඨාන කරගන්න. හැබැයි කඨින සිවුරක් බාරගත් भिक्षුන් වහන්සේට ඒ බර තුන් සිවුරක් නැතුව මේ කඨින සිවුර පමණක් වුණත් ළඟ තියා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔන්න ඔක තමයි දෙවෙනි ආනිසංසය. ඊළඟ තුන්වෙනි ආනිසංසය ඝන භෝජන. අතීත කාලයේ සමහර මිනිස්සු භික්ෂුන් වහන්සේලා දෙතුන් නමක් වැඩ සිටින තැනකට ගිහිල්ලා ආරාධනා කරනවා පින්නතුන අපේ ගෙදර අද බතක් ලෑස්ති කරලා තිනවා, ධනක් ලෑස්ති කරලා තිනවා. ඔබ වහන්සේලා වැඩම කරන්න. නමුත් භික්ෂුන් වහන්සේලාට එහෙම ආරාධනා කළාට සංග්‍රහයක් ලෑස්ති කරලා තිනවා, කෑමක් ලෑස්ති කරලා තිබුණා කිව්වට භික්ෂුන් වහන්සේලාට එහෙම යන්න අවසරයක් නැහැ. හැබැයි දානයකට ආරාධනා කළොත් භික්ෂුන් වහන්සේලාට යන්න අවසර තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කඨින සිවුරක් බාරගත් භික්ෂුන් වහන්සේට පුළුවන්කම තිබෙනවා දායකයා මොන විදිය ආරාධනාවක් කළා මොන විදිය කෑමක් කියලා කිව්වත් ඔහුට අනුග්‍රහය පිණිස එහෙම නැතුව වෙන අදහසකින් නෙවෙයි වෙන අනුග්‍රහය පිණිස ඔහුගේ උභයාර්ථය මෙලොව අභිවෘද්ධිය පරව අභිවෘද්ධිය සාධනුවස් භික්ෂුන් වහන්සේට වැඩම කරන්නට අවසර තියෙනවා මේ කඨින චීවරේ පිළිගත් භික්ෂුන් වහන්සේට. ඊළඟ ආනිසංසය තමයි යාව දත්ත චීවර කියන ආනිසංසය. උපසම්පදා භික්ෂුන් වහන්සේ නම තුන් සිවුරු අදිෂ්ඨාන කරගෙන පරිහරණය කරනවා නම් ඊට අමතරව කිසිම වස්ත්‍රයක් उन्वान से लंगत यागन अवसरण है नमुत में कटने सिवरा पिलिगत ताऊ दिक्षुन वाहन से इट थैमेति ता सिवरु पिरिकर में महासपहा मतलब यागन में हमारा दयापो उन्वान से लबेने महासपहा थैमेति सिवरु पिरिकर प्रमाण यात्यागन इन्न पुलवाम में महासपहा थैमेति प्रमाण पास्वनी आलिसान से तमाई योच चात्त चीवरु पादु सोने संभविस सामान्य बहु अवस्थावल समसत्तु करल यंताक सिवुरु पिरिकर पूजा कला भिक्षुन वහන්සේට ඒව ගන්න අයිතියක් නැහැ. ඒව සීල දෙනාට බෙදා දෙන්න ඕන. සංඝසතු කරන පූජා කරන දේ. තනි භික්ෂුවකට ගන්න බෑ. නමුත් කටන සිවුරක් බාරගත්තු भिक्षुන් වහන්සේට අර සංඝසතු කරලා පූජා කරනනේ කටන පින්කමකදී හෝ වෙනත් දානමය පින්කමකදී හෝ වෙනත් තැනකදී පූජා කරන යම් වස්තු සම්භාරයක් තියෙනවා නම් අර ඔක්කොම පරිහරණය කළා හෝ නොකළා උන්වහන්සේ ළඟ තියාගැනීමේ හැකියාව. මෙන්න මේ වගේ ආනිසංස පහක් සහ මීට අමතරව බොහෝ අතිරේක ගුණධම් වඩන සිල් ගුණ වඩන පිරිසක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා මේ කටින සිවුරක් දරාගත් භික්ෂුන් වහන්සේ. ඉතින් මේ සමග දැන් පින්නතුන් කල්පනා කරන තෝ ඒ හාමුදුරුන්ට ලැබෙන ඒවමයි තාම කිව්ව. තහ අපිට මොනවද ලැබෙන්නේ නේද? අපිට ලැබෙන දේ පොඩ්ඩක් අපි දැනගන්න ඕන. දැන් ඔයත්තන්ට මතක් කරන්න ඕනේ නැවත මම මුලින් සඳහන් කළා හිත හරිම ශක්තිමත් වෙච්ච පින්කම් ටිකක් තමයි දැන් මේ කරන්නේ. දැන් බලන්න මේ තුන් මාසි පුරා विविध देवाल ओब संविधाने करना कोहमद हेमनं अपे हित अपि दिगटम पवत्वගෙන යන්න පුළුවන් වෙයිද? දැන් කටන පින්කම් කරපු අයත් බනහ, දැන් මෙය කරන අයත් බනහ, කරන් ඉන්න අයත් බනහ. එතකොට ඔබට හොඳ වැදගත් කාරණාවක් පින්නතුනි, කරපු අය තාමත් ඒ හිතේ ශක්තිමත් බව තිබෙනවද කියලා පිරික්සා බලන්න. ඒ වගේම දැන් කඩන පින්කම කරගෙන යන අපේ අරුණ මහත්තයා ආදී පින්වත්තුන් කල්පනා කරන අපේ හිත තාම බොහොම ප්‍රබලව අපි පවත්වාගෙන යනවා. ඊළඟ අනිත් බණහන පින්වත්තුන් බලන්න මේ පින්කමේ කොටස් කරුවන් වන අපිත් කොහොමද අපේ හිත ප්‍රබලව පවත්වාගෙන ගිහිල්ලා මේ ආනිසංස අනුමෝදන් වෙන්නේ කියලා. මේ මාස 3 පුරා පින්වත්තුනේ ඔබ ආරාධනා කළේ ඔබට පින්කම් කරගන්න. ඔබ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ මේ ආනිසංස මේ පිළිබඳ අහන්නේ මේ පින්කමේ එක කොටසක් සපුර ගන්නවා. ඒ තමයි මේවා අහන්න තමයි ඔබ වස් ආරාධනා කළේ. බෝධි පූජා පින්කම්, ගිලම්පස පූජා පින්කම්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන වත්පිළිවෙත් ආදී පින්කම්, ධර්ම දේශනා පින්කම්, නොඑක් මාදිලී පින්කම් දැන් මේ සිද්ධ කරනවා. ඒ වගේම සත්බුදු පූජා පින්කම් ආදී කුසල් සිත ශක්තිමත් කරනවා මේ කරුණු වලින්. ඉතින් අපි අහලා තියෙන තම් කාලවල ධර්ම ග්‍රන්ථ සකස් කරනවා, ආවාස ගෙවල් පිළිසකර කරනවා, මේ වගේ දේවල් අද කාලේ ඔබ සිදු කරනවා පිළිනොත්. දැන් ගිය අවුරුදු වල වැසිකිලි පිළිල කරගන්නට සකස් කරගන්නට කටයුතු කළ ආකාරය, වහලවල් සංඝාවාසයේ උණු පිළියම් කිරීම, කැඩුණු බිඳුණු තම් සෑදීම, මේ වගේ නොයෙකුත් පින්කම් සකස් කරගෙන භික්ෂුන් වහන්සේට උපස්ථාන කරනවා මේ තුන් මාසෙ. ඔබේ හිත ශක්තිමත් වෙනවා. එහෙමනම් කටිනිය කියන්නේ තද ගතියෙන් යුක්ත, කියන්නේ හිතේ තියෙන ශක්තිය, හිතේ තිබෙන ප්‍රබලකම. මේ ප්‍රබලකම අපි බලමු තව දුරටත් මෙහෙම රැගෙන ගියාම අපිට පුළුවන්කම ලැබෙන්නේ මොන වගේ ජීවිතයකටද අපි ගත කරන්න කියලා. ඒක තමයි පින්වත්නි පළවෙනි දේ තමයි සිතේ තියෙන පින්සිතිවල ශක්තිමත් වූ තරමට මේකෙන් ලැබෙන මහත්ඵල මහානිසංස වෙනවා. දෙවෙනි කාරණේ තමයි කටන චීවරයක් පූජා කරනකොට තව බොහෝ අතිරේක පින්කම් කරනවා. මේ මාස 3 පමණක් නෙවෙයි අර සිවුරු පූජාව කරනකොට තව අතිරේක පින්කම් ටිකක් කරනවා. මේ බෝධි පූජා ආදී පින්කම් වලට අමතරව ඔබ විවිධ දෑ පූජා කරනවානේ. දැන් මේ වගේ ආනිසංස නැද්ද? දැන් අද මේ විහාරස්ථානට අවශ්‍ය කරන සෑම දෙයක්ම මේ දායකයෝ ඉෂ්ට කරනවා. වෙන මාසවල නැති උනන්දුවක් මේ තුන් මාස අපිට ඒක දැනනවා. වස්වසුක හාමුදුරන් වහන්සේලා වෙන මාසවල නැති උනන්දුවකින් ඔබ කටයුතු කරනවා. ඒ තමයි මේ අතිරේකව ඔබ කරන බෙහෙත් ගොටුවක්, බෙහෙත් ටිකක්, බෙහෙත් තෙල් ටිකක්, ඒ වගේම විස බීජ නාශක බෝතලයක් එක්ක තිබ්බා. ඒ වගේම මේ අවශ්‍ය කරන උපකරණ, පේපර් කට්ටලයක් ගෙනත් තිබුණා. මේ වගේ ආනිසංස බොහෝ ප්‍රමාණයක් දුන්න පිළිතුරු. ඒ ආනිසංස ලැබෙන්නේ කොහොමද මට? මේව ගෙනත් තිබ්බ ගියා. ලොකු වේදමක් තර, ලොකු වෙහසක් තර. මේ වගේ ආනිසංස නැද්ද? මම මේ සිවුර, කටන සිවුර ගැන කියන්නේ ඉස්සෙල්ලා මේ කියන්නේ. අතිරේක පූජාවන් නිසා පින්වතුනේ ඔබට ලැබෙන පොදු ආනිසංස පහක් තිබෙනවා. ඒ තමයි මේ හැම දෙයක්ම කරනකොට උන්වහන්සේලාගේ ප්‍රතිපහසුකමයි හිතලා මම කරන්නේ. ඔන්න බලන්න එතන ඔබ ආනිසංස ලබා ගන්න විදිය. එහෙම කරනකොට ඔබට එකක් මේ ලෝකේ ඔබ සසර සැරි සරනකොට ඔබ එක්ක මිනිස්සෙක් වෙන්න. එක්ක ඔබ දෙවි කෙනෙක් වෙලා හරි උපදින්නවා. ඒතර මේවා කුසල සිතුවිලි බවට පත් වෙනවා. ඔබ කරන මේ පුංචි පින්කමක් කියලා සැලකුවට. ඔබ අවශ්‍යතාවයේ සැලකලා ගලාට හිත මෙහෙවන්න. හොඳට කල්පනා කරලා බලන්න මේ දේ ගැන දීපු නිසා මට අන්න එකක් තමයි අර වගේ භවයක උපත ලබන්න හේතු වෙනවා. මෙලොව ජීවිතයේ නිරෝගී සම්පත් ලබනවා. ඒ වගේම රූප ස්වභාව ඊටාම හැඩ වෙලා, සිත ලස්සන වෙලා ධර්ම අවබෝධය ඇති කරනවා. ඒ වගේම පස්වෙනි ආනිසංසය දක්වනවා ඔබට මාර්ගඵල සංඛ්‍යාත නිවන් අවබෝධ කරන්න පුළුවන් මේ පුංචි පිරිකරක් පූජා කිරීම. ඔබ කවුරු හරි කියනවා නම් ස්වාමින් වහන්සේ ඉදල කොස්ස ඇඳෑතිරිලි සබන් මේ සෑම පිරිසිදු කරන ද්‍රව්‍යයක් නිසාම මේ ආනිසංස ඔබ ලං කරගෙන අවසන් වෙනවා. අන්න කටින පින්කම තියෙන තද සිතක, ප්‍රබල සිතක තියෙන ස්වභාවය වන්නෝක. ඊළඟට පින්වතුන් කල්පනා කරලා බලන්න තව කාරණයක් තමයි ඔබ හිතනවා නම් දැන් මෙහෙම පින්කම් කර කර මේ තුන් මාස යනවා. ඔන්න කටින සිවුර පූජා කරගන්න ඕන. අද ලැබෙන පහසුකම් ප්‍රමාණය ඉහළ නිසා ඔබට මේක නොදැනුණත් ඔබ කල්පනා කරන්න ඕන. දුර කල්පනා කරලා තමයි මේ සිවුර පූජා කරන්නේ. ඉතාම දුරදිය කල්පනා කරලා. එහෙමනම් මේ සිවුරු පූජා කිරීම කරන්නට මම කටයුතු කරන්නේ උන්වහන්සේලා මා විශ්වාස කරන. උන්වහන්සේලාගේ සීලාදී ගුණ ආරක්ෂා කර ගැනීමට මම මේ තුන් මාසෙම මං සෑහෙන කටයුතු ටිකක් සංදානය කරලා දුන්නා. මට හරි සන්තෝෂයි. මගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ නිසා වස්ත්‍රයක් පූජා කරන්නත් ඕන. ඒ වස්ත්‍ර පූජාව සිද්ධ කරනකොට මම පූජා කරන්නේ මහා සංඝරත්නයට. මේක පුද්ගලික පින්කමක් නෙවෙයි. හරියට ඔක්තෝබර් මාසේ පොයදා ඉඳලා නොවැම්බර් මාසේ පොයදා වෙන දවස ඇතුළතම පූජා කරන්නත් ඕන. ඊට පස්සේ පූජා කරන්නත් බෑ. අවුරුද්දේ වෙන මාසෙක පූජා කරගන්නත් බෑ මේසු. ඒ වගේම වස් ආරාධනා කරලා ආරක්ෂා කරගත්තු වස් ශික්ෂාපදේ ආරක්ෂා කරගත්තු හාමුදුරු කෙනෙක් ඉන්නත් ඕන. ඒකනේ මම තුන් මාසෙම උන්වහන්සේලාට පින්වතුන් උදේටත් කෝල් කරලා හවසටත් දුරකථනයෙන් හොයලා බලලා මේ පිළිබඳ නිතර මේ දායකයෝ විශේෂනවා හොයනෝම. දවසට කෝල් 2-3කින්ම විමසන්නේ දන් ලැබුණද? සැප දුක් කොහොමද? හිත දාණය ඔබ වහන්සේලාට පිළිලා තිබුණා. අද කාලේ හැටියට දායකයෝ මේවා කටයුතු කරන ආකාරය ගැන අපි ඇතම් විට සාකච්ඡා කරනවා. මේ මිනිස්සු මොනතරම් පුණ්‍යවන්ත සිත් තියෙන සත්පුරුෂ මිනිසුන්ද අපට මේ හමු වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම සකස් කරගෙන යනකොට චීවර පූජාවට ටික ටික ලැහැස්ති වෙනවා. අද තාම ලෝකයේ පින්නතුනේ ඔබට විවෘතයි. එබඳු දෙයක් කර ගැනීමට තාම හැකියාව තිබෙනවා. අර මා සඳහන් කළ අරහත් ධජය තමයි මේ පිළිල කරන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ අරහත් ධජය සකස් කරලා සාංගික කොට පූජා කරනකොට පින්නොත්නේ ඔබ හිත නිදහස් කරගන්න මං වස්වසලා ආරක්ෂා කළ මේ හාමුදුරු දෙන්නගෙන් එක නමකට මේ ශූර ලැබෙන්න ඕන. එහෙම නැතුව අර වැඩම කරන අනිකුත් භික්ෂුන් වහන්සේලාගෙන් සුදුසු කෙනෙක් භික්ෂුන් වහන්සේ තෝරලා ශූර දෙන්නේ. ඒක තමයි නියමය. ශූරක් නැති හාමුදුරුවෙකුට තවත් පින වැඩි පිනතුයි. ඒ නිසා කිසිම වෙලාවක උන්වහන්සේලා තෝරනවා නම් මේ භික්ෂුන් වහන්සේට මේ ශූර හොඳයි ඔබ වහන්සේ මේක පොරවන්න කියලා දෙනවා නම් අනේ අර මහා සංඝරත්නයටත් කුසලයක් වුණා. අර දායකයටත් ශූර සකස් කළ දායකයටත් කුසලයේ කිසිම අඩුවක් නැහැ. ලෙන්ගතුකම වැඩිකමට සමහරලාවට මම ඒකයි කිව්වේ අකුසල් වෙන්න පුළුවන් අපේ සිතේ කියලා. ඒකයි මේ කලින්ම කටිනයක් පූජා කරන්න පෙරම මේ බණ ටික කියන්නේ හිත දැඩි කරගෙන ශක්තිමත් කරගෙන අපි මේ පින්කම සකස් කරගන්න ඕන, සිද්ධ කරගන්න ඕන කියලා. ඉතින් පින්නොතුනේ මෙන්න මේ විදියට සකස් කරගත්තොත් අපිට ඒ කටන සිවුරකින් පූජා කරන සිවුරක් පූජා කිරීමෙන් ලැබෙන මහත්ඵල මහානිසංස ලබන්නට තරම් අපිට හේතු සම්පත් සැලසෙනවා. දැන් මේට සම්බන්ධව ඇත්තට තවත් බොහෝ සිදුවීම් රාශියක් මගේ සිත මතක් වෙනවා. මේ චීවර පූජාවක් නිසා මෛත්‍රිය, ශ්‍රද්ධාව, ප්‍රඥාදී ගුණයන්, කරුණාදී ගුණයන් වඩන භික්ෂුන් වහන්සේට ඒ සඳහා ශක්තියක් වේවා කියලායි මම මේ පූජාව කරන්නේ. ශ්‍රද්ධා, ප්‍රඥා, විමුක්ති ආදී ඥාන වඩාගෙන ඇති කරගෙන ඔබ වහන්සේට සසර දුකෙන් අත මිදෙන්නටයි මම මේ උපකාර කරන්නේ. ඒ වගේම ස්වාමින් වහන්සේ මට ශ්‍රද්ධා සීලාදී ගුණ වලින් දූ දරුවන්ට, ගෙදර හැම දිනාටම සහභාගීන දායකයන්ට කටයුතු කරලා කවදා හරි සසරෙන් ඈතර වෙන්න අපටත් පින් ලැබේවා. මෙන්න මෙච්චරයි මේ සිතේ තියෙන්න ඕන. හිත පරිස්සම් කරගන්න ඕන. මොකද බොහෝ දිනාට මේ හිත පරිස්සම් කරගන්න බැරිව නොයෙක් විදිහේ කලකිරීම හිතවල ඇති කරගෙන මෝඩ සිතුවිලි නිසා ඇති කරගෙන මේ කුසලය අඩු කරගන්න පුළුවන්. කිසිසේත්ම මේ කුසල් සිත අඩු කරගන්නට එපා කියන දේ මා මේ සඳහන් කරන්නේ. මෙන්න මේ වගේ ඔබේ තියෙන එකම පැතුම භික්ෂුන් වහන්සේට සීල කෙලෙස් නසාගෙන මාර්ගඵල අවබෝධය පිණිස වහන්සේලා ගමන් කරන්න. ඒ වගේම අපටත් මේ මාර්ගය කියා දීලා ඒ වගේ අපටත් මේ මාර්ගයට අවශ්‍ය කරන පින් කුසල් මේ මාහැඟි පින්කමෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙනයි අපි මේ කටින සිවුරක් ඔන්න යම් දවසක අපි සංඝ සතු කොට පූජා කරලා පූජා කරනවා නම් පූජා කරන්න. එතකොට පින්වත්තුනේ අපි උදා කරුණාවලින් මා සඳහන් කළ භික්ෂුන් වහන්සේ නමකටමයි ලැබෙන ප්‍රයෝජන කොච්චර කොටුණාද කියනවා. ඒ වුණාට මේ වගේ ජීවර පූජාවක් සිදු කිරීම නිසා දායක පින්වතුන්ට උපනුපන් සියලුම ආත්ම භාවයන්දී ලැබෙන ආනිසංස මොනවද? නිවන් දක්නාතුරු ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා අපි පොඩ්ඩක් කරුණු විමසලා බලන්න ඕනේ. මම ඉතින් පින්වතුන් ඒ සඳහා තෝරගත්තා නාගිත තේරාපදානය. ඒ කියන්නේ නාගිත තෙරුන් වහන්සේ පිළිබඳව මේ කටන චීවර පූජා පින්කමක් කිරීම නිමිත්තෙන් උන්වහන්සේ කරන ප්‍රකාශය මෙතන් සිට සාවධානව අහන්න. ඔබ අහන්න ඕන. ඔබට ඇහුවට පස්සේ මේ කියන කරුණ එක්ක කිසිදු අඩුවක් නැතුව ඔබටත් මේ සසරේ නිවන් දක්නාතුරු යන ගමනේදී ලැබෙනවා. අන්න එතකොට ඔබට දැනෙවි මේ කටිනයක් කිරීමේ තියෙන තද කුසල, උදාර කුසලය මොනතරම්ද කියන දේ. නාගිත තේරාපදානේ සඳහන් පින්නොතුනේ කල්ප 91කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ කාලේ මහා සංඝරත්නයේට කඨින චීවරයක් පූජා කොට තමන් ලැබූ විපාක නාගතෙරුන් වහන්සේ කල්ප 91කට පෙර දැන් මේ නාගතෙරුන් වහන්සේ මේක ප්‍රකාශ කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට සකං කම්මං පකාසීසි අනෝතත්ත මහාසරි නාගතෙරුන් වහන්සේ අනෝතත්ත විල්තරදී තමන් අතීතයේ කරන ලද කර්මයක් කුසල කර්මයක් පිළිබඳව මෙන්න මෙහෙම කියනවා මම පෙර බන්දුමති නගරයේ දානපතියෙක් වෙලා හිටියේ. ඉතින් මම භික්ෂුන් වහන්සේලාට ආහාර පාන කැඳ සිවුරු පිරිකර සේනාසන आदि में कियन नाना प्रकार प्रत्यपहसुका मगे दैतिम सकास करन उन्वान सेला पोषण करन दाय के बोट मम पातला हिटिया इतिन दवसाक मम अष्टांग शीले समादांग मम अधिष्ठानයක් කරගත්තා मम दिव्य अतिथि බුදුරජාණන් වහන්සේ කෙරේ භික්ෂු සංඝයා කෙරෙහි පැහැදුණු සිත් ඇතිව කටයුතු කරනවාම කියලා මම පැහැදුණා. අන්න බලන්න ඔබ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් තෙරුවන් සරණ ගියා. නොසෙල්වෙන හිතක් ඔබේ තියෙනවා එතන. පංචශීලාදී ගුණ සිහිපත් කළා. නොසෙල්වෙන හිතක් පිහිටෙවුවා සීලයේ කෙරෙහි, තෙරුවන් කෙරෙහි සීලයේ කෙරෙහි පිටුවා ගත්තා. මෙන්න මෙහෙම කටයුතු කරපෝ මෙම නාගතෙරුන් වහන්සේ මේ ආත්ම භාවයේ සඳහන් කරනවා වස්සං උත්ත බික්ඛූණං කටින දානං අදාසහ වස්වස පවාරණය කළ භික්ෂුන් වහන්සේට එදා මම කටින සිවුරක් පූජා කළා. උන්වහන්සේලා මගේ කටින චීවරය පිළිගත්තා. ඒ උන්වහන්සේලා පිළි අරගත්තා. පසුව ඇඳිලි මම ඇත්තටම අත් දෙක එකතු කරගෙන දෑගිලි එකතු කරගෙන උන්වහන්සේලා ප්‍රදක්ෂිනා කරලා කයෙන් වචනයෙන් සිතින් භික්ෂුන් වහන්සේලා මම හිමිහිට සමාව කරගත්තා. අපේ දායක ඇත්තෝ පෞගේ කාලේ කටනේ කරලා මෙන්න තකහණියක් ආයුධවගෙන ඇවිත් කියනවා අනේ හාමුදුරුවනි මේ 3 මාසෙ මගෙන් අඩුපාඩුවක් දන්නෙත් නැහැ අපිට සමාව වෙන්න ඕන. මේක දැනගෙන කියනවද නොදැන කියනවද කොහොම වුණත් හොඳ කාරණාවක්. එහෙම අපි සමාව ගත්ත කියලා මේ නාගිතහාමෘත් කියනවා. ඊළඟට කියනවා කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඉතුතින්සේ මහා කප්පේ නාබිජානාමි දුක්ඛතින් ගුණෙන් උතුම් වූ සංඝ රත්නයේ උදෙසා කඨින චීවරයක් මම පූජා කළා. හැබැයි මේ පූජාවෙන් පස්සේ මම ඉන් මෙහායි මං ඉපදුන කල්ප 30ෙම මං කවදාවත් දුගතියක ඉපදුන්නේ නැහැ. කොච්චර කාලයක්ද පින්නතුනේ? කල්ප 30ක් අර කඨින සිවුර පූජා කරලා කල්ප 30ක්ම සතර පායි ඉපදුනේ. තව කියනවා අට්ඨාර සම්මං කප්පානං දීවලෝකේ රමාමහං චතුත්තිංසක්කත්තුං දීවින්දු දේව රාජ්‍යමකාරයින් කල්ප 18ක්ම මම දිව්‍ය ලෝකේ සැපවින්දා 34 වාරයක් සක්දිව්‍ය රාජ්‍ය සක්දිව්‍ය සක්දේව් රජ කෙනෙක් කියලා ඉපදිලා කටයුතු කළා. ඊළඟට කියනවා උන්වහන්සේ ආරපතේ ආරපතේ චක්කවත්ති සුඛං ලබේ පදේශ රජ්ජං විපුලං ගණනාතු අසංඛියා කඨින චීවරයේ මාසන කොට මම ඒ සිවුර අද වගේ නේ තමයි හුවනේ පින්නොතුනේ. ඒ මහාන කොට මෙයා කියනවා ඒ ඉදිකටු පාර ගානට කටන සිවුර මහා දිත්තිකටු පාරක් පාරක් ගානේ ಚಕ್ರವರ್ತಿ ರಾಜ್ಯ ಸಂಪತ್ ಲಭಾಗತ್ತ ಮಹತ್ತು ಪ್ರದೇಶವල ರಾಜ್ಯ ಸಂಪತ್ ಲಭಾಗಿನ ಕಟಯುತು ಕರನ್ನ ಪುಲುವಂಕಮಕ್ ಲැබුණා මේ කතර සිවුරු පූජා නිසා ඒ වගේම මහා මගේ භෝග සම්පත් කවදාවත් අඩුන්නේ කොහේ මං ඉපදුනාද පරිවාර සම්පත්තිය ඒ වගේ උතුම්ම මිනිසෙක් හැටියට තමයි මම කටයුතු කළේ මේ කටන සිවුරේ දානී තිබෙන ප්‍රතිඵල නිසා සමහර වෙලාවට සමහර කාලවල දෙව්ලොවෙන් ඇවිත් මනුෂ්‍ය ලෝකයේ ඉන්නවා මනුෂ්‍ය ලෝකී ඉපදලා ඉඳලා දිව්‍ය ලෝකයට ගිහිලා උපදිනවා ඉතින් මෙන්න මේ වගේ කුසල කර්මයක් මම සිද්ධ කළා කියලා එදා දෙවියන් අතරත් මිනිසුන් අතරත් මම මහා ප්‍රිය ජනක ඊටම ප්‍රසිද්ධ පුද්ගලයෙක් හැටියට තමයි මම කටයුතු කළේ මේ කටන සිවුර පූජා. එදා මා ඒ කටනක් දීමෙන් කරගත්තු කුසලයේ තිබිච්ච ආශ්චර්යය නිසා දුගතියේ ඉපදුනේ නැති එක පමණක් නෙවෙයි මෙන්න මේ වගේ මනුලව දෙව්ලව දෙගතින විශාල සම්පත් රාශියක් ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබුණා. මනුස්ස ලෝකයේ ඉපදුනාම මම පහත් කුලවල ඉපදුනේ නැහැ. බොහොම උසස් කුලවලම උපදින්න හේතුණා. ඒකත් මිනිස්සු අතරට මට නිදහසේ පින්දහම් කරන්නට උපකාර වුණා කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මේ නාගිත හාමුදුරුවෝ පින්නතුනේ පවත්තං සබ්බ දානං කටින දාන මනුත්තරං අංග පුඤ්ඤං ච සිද්ධං ච සබ්බ මේතේන ලබ්බති මම මේ සියලු දානයන් අතර කටින දානයම ශ්‍රේෂ්ඨම පින්කම්. ඒකේ මම ලෞකික සැප සම්පත් බොහෝ ලැබුවා. ඒ වගේම ලෝකෝත්තර වශයෙන් ලබන්නා වූ සම්පතුත් ඒ විදියටම ලබා ගන්නවා. මං යම්තා කුඩා වූ මාතු දානයක් දුන්නේ. ඒ සියලු දානයන් සියල්ල පරදවාගෙන හැම වෙලාවෙම මට විපාක දුන්නේම මේ කටින දානයේ තිබිච්ච පින්කම්. පිනුතුන්ට හිතන්න පුළුවන් අපි මාසිකව දන් දෙනවා නිවසට වඩම්මන දන් දෙනවා භික්ෂුන් වහන්සේට අවශ්‍ය දේ කරනවා මේ ඔක්කෝ ආනිසංස වලට වඩා ඔබ කරන මේ කටින දාණයෙන් ලැබෙන ආනිසංසමයි විශාලයි. ඉතින් මෙන්න මෙහෙම මම සංසාරගත ජීවිතේ පුරාවට විශාල වශයෙන් භවභෝග සම්පත් ලබාගෙන කටයුතු කළේ අන් කිසිවකින් නෙවෙයි මේ කටින දානේ නිසාම බව උන්වහන්සේලා පැහැදිලි කරනවා. ඒ වගේම තමයි නාගිත් තෙරුන් වහන්සේ තවත් වරක සඳහන් කරන පින්නතුනේ බුද්ධපත්තේක බුද්ධාත සාවකා චාපි සම්බසෝ ඊතේන අග්ගදානේන පත්තාතේ උත්තමං වරං. ඒ වගේ උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතන් වහන්සේ මැද නාගිත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඇරීම පරිදි ඔබ පෙර කර ශ්‍රේෂ්ඨ පින්කමක් පිළිබඳව කවුරු හරි ඉන්නවා නම් කියන කිව්වම තමයි මේ නාගිත තෙරුන් වහන්සේ මේ සංඝ පිරිස මැද්දේ බොහොම අනර්ග පින්කමේ මේ අනර්ගත්වයේ ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කරන්නේ. බුද්ධ පච්චේක බුද්ධ ශ්‍රාවකයන් සියලු දෙනා වහන්සේ මෙම අග්‍රදානයේ නිසා තමයි ඒ උතුම් බුදු බවට පැමිණෙන්නට තරම් කටයුතු සකස් කරගත්තේ කටින චීවර පූජා පින්කම් සංසාරේ සිදු කර තිබුණු නිසා. අවසානයේ මේ නාගිත තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා සියලුම ආනිසංස සම්පින්ඩණය කරගෙන පැහැදිලි කරනවා තස්මාහි පන්නිතෝ පුසු සංගස්ස අත්තමත්තනෝ පරිත්ත දානං दत्त्वान लभन्ति तिविधं सुखं तवत् मोनोदपिनोति। मे पिंकम निसा अनिदान वगे दिव्य संपत् मनुष्य संपत् सह निवन संपत् साक्षात् करगन्नट පුළුවන්කමක් ලැබුණා। ත්‍රිවර්ග සම්පත් ලැබුණු මහා පින්කම කඨින පින්කම කියන දෙයට ලැබිච්ච හොඳම කතාපූත තමයි නාගිත තීරාපදානිය අතුලත් වෙන මේ කතාපූත පින්වත. ඒතර පින්වතුන් මේ කරුණු කීපය ශ්‍රවණය කළාම පින්වතුන්ට වැටහෙනවා ඇති මොනතරම් වැදගත් පින්කමකටද අපි මේ නියැලෙමින් ඉන්නේ කියලා. එහෙමනම් මෙමදු පින්කම සිදු කරන දායකයන්ට ඒ වගේම පින්වතුන්ට මම හිතනවා මේ කරුණු ටික ප්‍රමාණවත් වේවි। කටිනේ තිබෙන පින්කමක් සිදු කරගෙන අපි මොන ආකාරයකටද පින් අනුමෝදන් වෙන්න ඕන කියන කාර්යයට. ඉතින් පින්වතුනේ මම කැමැති පින්වතුන්ට මේ දේශනා කළ දහම් කරුණු වලට අමතරව පින්වතුන්ට තවත් යමක් අසා දැන ගැනීමට කාරණාවක් තිබෙනවා නම් ඒකට අවස්ථාවක් ලබා දෙන්න। ඒ වගේම මා දේශනා කළ කරුණු වල ඔබට අපහැදිලිතාවයක් තිබුණොත් ඒ පිළිබඳව අහන්න විමසන්න පින්වතුන්ට අවස්ථාව ලබා දෙන්න ඕන। ඒ නිසා ඒ අතරවාරේ ලැබුණොත් අවස්ථාවක් මේ පින්කමේ මම හිතනවා තවත් බොහොම ආනිසංස පැහැදිලි කරන්න පුළුවන්। මම හිතනවා ඉතාම පැහැදිලි ත්‍රිවර්ග සම්පත් ලැබෙනවා කිව්වම අපිට මොනතරම් වැදගත්ද මේ පින්කම කියන එක. එහෙම මා සඳහන් කළේ පින්වත්තුනේ ඔබ දන්නේ නැහැ මම දන්නේ නැහැ මතු භවයට හිත නරක කරගත්තොත් අපි මේ වගේ කුසලයක පිළිටව ගත්තේ නැති වුණොත් අපිට මොකද වෙන්නේ? කල්ප කාලාන්තර ගණන් ලෝකී බුදුවරු පහළලා පිරිණිවායට පත් වී සත්බුදු පූජා පින්කම් වල පින්වතුන් අහනවා ඒ විස්තර. එහෙම කාලවල අකුසලයට බර වුණු හිත තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් පුරවගෙන කටයුතු කළොත් මම ඒකාන්ත වශයෙන් උපදින්නේ සතර අපාය. ඒක කතා දෙකක් නෑ। ඒතකොට මෙබඳු දාන ආදී පින්කම් වලම හිත පිහිටුවාගෙන කටයුතු කරන තැනත්තා මේ තැන උපදින්නේ। නාගිත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහරහතුන් වහන්සේ හමුවේ මේ කාරණු කාරණා පැහැදිලි කරද්දී මේ ලෝකයට මඟ කියා දුන් ආලෝකය ලබා දුන් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවා। දමනය කරගත්, දැහැමි කරගත්, සකස් කරගත් සිතම තමයි අපිට සුව කියන දෙන්නේ. ඉතින් එහෙමනම් පින්වතුන්ට මම ඒ ආනිසංස ප්‍රමාණය එතකින් කීම නවත්සලා පින්වතුන්ට අවස්ථාව දෙනවා මේ පිළිබඳව ගැටලු ඇතොත් විමසීම සඳහා। තෙරුවන් සරණයි සියලු දෙනාට। ඉන් පස්සේ ධර්ම දේශනාව අවසන් කරන්න. එමනම් උපමාව ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න। මම හිතන්නේ ගැටලු කවුරු අහන්නේ නැහැ වගේ। අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කළේ අපේ වස් ආරාධනා කළ පින්වතුන්මයි। මුල් ධර්ම දේශනා දෙක සඳහාම දායකත්වයේ ගත්තේ තව පින්වතුන් කිහිප දෙනෙක් ඉදිරි ධර්ම දේශනා බාරගෙන තිබෙනවා। ඉතින් පින්වතුනේ අද ධර්ම දේශනාව සිදු කර ගන්නට ඔබට ගොඩක් සතුටක් දැනෙවි। වස් ආරාධනා කරන කටයුත්තේ පටන් ඒ වගේම වැසිසලු පූජා කිරීම ඉන් අනතුරුව උන්වහන්සේලාට අවශ්‍ය බොහෝ දේවල් සම්පාදනය කර කටයුතු කරලා අද බොහෝ දෙනෙකුට කටින පින්කමක් කිරීමේ තිබෙන වැදගත්කම අහන්නට සැලැස්සුවා। ඉතින් මේ ධර්ම දානමේ පින්කමක් මේ සිදු කරගත් මේ ධර්ම දානමේ පින්කමට නොදෙවෙනි පින්කමක් තමයි චීවර පූජාවක් එවැගේම කටන චීවර පූජා පින්කම සැලකෙන. ඉතින් ඒත් එක්කම මෙමුදු පින්කම් සිදු කරගත්තු පින්වත් ඔබ හැම කෙනාටම අද අපි ප්‍රාර්ථනා කරන්නේ ආශිර්වාද කරනවා මේ ජීවිත කාලය තුල මේ අද දවසේ ඒ වගේ මේ දක්වාම ඔබ රැකගත්තු මේ සිත තව ඉදිරියට රැක ගන්න. භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ ශික්ෂාපදය රැක ගැනීමට අපි උත්සුක වෙනවා. අපි අනේක වාරයක් දායකයන්ට පින් දෙනවා. අපිට මේ සඳහා විශාල උදව්වක් පින්වතුන්ගෙන් සැපෙන්නේ මේ කාල සීමාවේ. මේ කාල සීමාවේ කවුරු හෝ කෙනෙක් වස් ශික්ෂාපදයේ රකින්න භික්ෂුන් වහන්සේට දෙන දානයක් කොට සැලකගෙන උපකාරයක්සේ සැලකගෙන යම් කෙනෙක් දම් පැන් ආදී පුදනවන ඔබට අර වෙන මාසවල දීපු දාණයට වඩා කටිනයකින් ලැබෙන ආනිසංස ඔබටත් ලැබෙනවා පින්නතුනි. ඒ නිසා පින්නතුන් හැමෝම මේ තුන් මාසයේ පුරා සිදු කරගන්න මේ පින්කම් පිළිබඳව සාවධානව ඕනෑකමින් කටයුතු කරන්න. ඒ වගේම පින කුසල පින කියන්නේ සිතේ තියෙන බලවත් සතුට, කුසලය කියන්නේ ඊටත් එහා ගිය කිසිම දෙයකට හිත කලබල කරගන්න නැති තද සිතුවිල්ලක කටින කියන්නේ කුසලයක්, පිනකට වඩා කුසලයක් සිද්ධ වෙන දෙයක්. අන්නේ කුසල් සිත පෙරදරි කරගෙන කටයුතු කරන්නට පින්වත් හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. කිසිම විටක මනසේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි ඇති නොවේවා. කුසල සිතන පෙරදරි වේවා. ඒ වගේම මනුෂ්‍ය චිත්තසංතානයේ ස්වභාවය නම් අකුසල් සිත් පැන නැගින එකම. නමුත් ඒ සියල්ලම මේ පින්කමේ උතුම් සත්‍ය බලයෙන්, ගුණ බලයෙන් ඒ සියලු අකුසල් සිත් ප්‍රහාණය කරගන්නට, කෙලෙස් සිත් ප්‍රහාණය කරගන්නට ඔබට හේතු සම්පස්සල සේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. සද්ධර්ම ශ්‍රවණයටම තව තවත් කාලය පින්වතුන්ට උදා වේවා. ඒ සියලුම කුසල බලයෙන් පින්නතුන්ගේ යහපත් අරමුණු සඵල වේවා. දූ දරුවන් සමග මේ කටයුතු කරන රෝග පීඩා වලින් පීඩාකාරී සමාජ වටපිටාවක ජීවත් වන ඔබට කිසිදු විපතක් කරදරයක් සිද්ධ නොවේවා. පින් සිතුවිලි, කුසල් සිතුවිලි ඇති කර ගැනීමෙන් පාරමී පුරණ බෝසත්වරුසේ ඔබට කටයුතු කරන්නට නිරතුරුවම ශක්තිය, ධෛර්යය, භාග්‍ය මේ උතුම් ධර්ම දානමේ කුසල පින්කම තුලිනොත් ඔබට ලැබේවා කියලා හැමදෙනාටම ආශිර්වාද කරනවා. ඊළඟට මාත් එක්කම දෙවියන්ට පින් දීලා, ඥාතීන්ට පින් දීලා අපි හැමදෙනාම සාංශාරික දුක්ඛයන් කෙලවර ලබන විශේෂයෙන් මතක් කරන්න ඕන මේ සියලු පින්කම් අද මේ තාක්ෂණය ඔස්සේ භාවිත කරගෙන මාහට සිද්ධ කරන්නට පුළුවන්කම ලැබුණේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ නිසා. උන්වහන්සේ ලොවට ජනිත කළ මව්පියන්ටත්, දෙමාපිය ආදීන්ට, ගුරුවර ආදී හැමදෙනාටම පින්වතුන් නමින් මේ පරිලෝකීය සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ සෑම දිනාටම මේ පින් ලැබේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන අපි ඒ සියලු ඥාතිත්වයින්ටත් පින් දෙමු. ඒ වගේ පින්වතුනේ මෙබඳු පින්කම් කරනකොට, කටින පින්කම් කරනකොට අවසානයේ මතක තියාගන්න ඕන දෙවිවරු මේ පින්කම දිව කනින් දිව ඇසින් දකිනවා. ඒ වගේම ශක්තිවිදු පවා මෙබඳු පින්කම් කරන කාලයවල අපි බණ පොතේ සඳහන් කරන දෙවිවරු පවා මේ පින්කම් වලට වැඩම කරනවා කියලා. ඒ වගේම දුකෙන් පෙළෙන සත්ත්වයෝ පවා අපිටත් පින් ලැබේවි කියලා ඊ අයත් යහුසුලව පින් ලැබෙනකම් බලා සිටිනවා. ඒ නිසා ඔබ කවර දෙයකින්වත් හිතන්න එපා අපි මේ කිහිප දෙනා පමණයි ධර්ම ශ්‍රවණය කළේ කියලා. නැහැ පින්නතුනි, ඔබට නොපෙනෙන ලෝකයේ තුල ඉන්න ඒ සියලු සත්‍යෝම සංසිඳෙන, ඒ වගේම සියලු සත්‍යයන්ම සසර දුකෙන් එතර කරන්නට පුළුවන් මාහැඟි පින්කම් මාලාවක තවත් ධර්ම දේශනාවකුයි මේ අවසන් වුණේ. ලබන සතියේ මානය හිතින් දුරු කරන ආකාරය ගැන ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. इतेक आपी හැමදෙනාම කළ පින්කම් පිළිබඳව සතුටු වෙමු. එහෙමනම් ඒ සතුට පින දෙවියන්ටත් අත්පත් වේවා. ඒ වගේම බ්‍රහ්මාදී පිරිසට මේ පින් ලැබේවා. ඉෂ්ඨකාමී සීල දෙවියෝ පින් අනුමෝදන් වේවා. අල්පේශාක මහේශාක දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ගුරුවර බන්දු මිත්‍ර ඥාති හිතවත් වශයෙන් අපට සහ සම්බන්ධ වෙන සියලු ඥානහිත මිතුරනොත් සියලු සත්‍යෝමත් පින් අනුමෝදන්ව මාර්ගඵල සංඛ්‍යාත නිවන් අවබෝධයේ පිණසම කටයුතු සාක්ෂාත් කරගනිත්වා පාරමී පින්කමක්ම වේවා කියලා ප්‍රසාද කියලා ප්‍රාර්ථනා කරගෙන ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. आकाशट्ठा च भुम्मट्ठा दीवानागा महित्तिका पुण्यं तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं आकाशट्ठा च भुम्मट्ठा दीवानागा महित्तिका पुण्यं तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशट्ठा च भुम्मट्ठा दीवानागा महित्तिका पुण्यं तं अनुमोदित्वा चिरं रक्षन्तु तं सदाति इदं मे ज्ञातिनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातिनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातिनं होतु सुखिता हुन्तु ज्ञातयो අපි හැමෝම නැවත නැවතත් සියලු ක්ලේශයන් ප්‍රහාණය කොට ලබන නිවන් අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු ආසනා වේවා කියලා අධිෂ්ඨාන කරගන්න. සම්මිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු याव निब्बान पत्तिया इदं मे पुण्यं आसवक्खयावहं होतु सब्ब दुःखापमुञ्चतु साधु साधु साधु.